ආය සංහිඳියාවට වෙනත් දෙයක් ඕනේ නැහැ. මේ රටේ ආගමික සංහිඳියාව ගේන්න ශ්‍රේෂ්ඨම හිමි නමක් තමයි මැල්කම් රංජිත් කාඩිනල් තුමන් කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ආගමික සංහිඳියාවක් රට තුල ගේන්නේ කොහොමද? දැන් සංහිඳියාව හදන්න හදපු සංහිඳියා කමිටුව හිටපු ජනාධිපති තුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් හැදිච්ච සංහිඳියා කමිටුවෙන්ම ගහනවා බෞද්ධාගමට අපහාස කරමින් පොත්. ඒක පොතක් තමයි නිර්වස්ත්‍රම් පරමං සුඛං. එතකොට එළුව ඔක්කොටම වැඩිය සැපයි කියන. එළුව සැපයි කියලා පොත් ගහනකොට අර මේ රටේ තරුණයෝ, මේ රටේ සමහර තරුණයෝ මේ ආදර්ශය අරගෙනද නැත්නම් මේ මග පෙන්වීම අරගෙනද ගිහිල්ලා අර ඓතිහාසික බෞද්ධ මධ්‍යස්ථානයේ ගිහිල්ලා නිර්වත පෙන්නන. ඉතින් මේ නිර්වත පෙන්වලා මේ තරුණයෝ හිරේ දාන්න ඒ අවවාද කිරීම හෝ එක පැත්තකින් කළ යුතුයි. හැබැයි නිර්වස්ත්‍රම් පරමං සුඛං කියලා පොත් ගහන නායකත්වයේ දුන්න ඔය සංහිඳියා කමිටුව අය තමයි ඔක්කොටම කලින් රටේ තරුණයන්ටත් මේ වැරදි පූර්වාදර්ශය අදාත්‍යත් දුන්න අයව සිරගත කර යුතුයි, එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කර යුතුයි කියන එක තමයි විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ.